අයිබෝන් සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සම්පාදන සඳහා වූ මහජන කොමිෂන් සභාවේ සභාපතිතුමනි, සමාජික සමාජිකාවනි, සියලුම මාධ්‍යවේදීන් ඇතුළු මෙතන පැමිණ සිටින සියලු දෙනාගේම අවසරයි. ඉතාම සන්තෝෂ වෙනවා මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධව, විශේෂයෙන් සාමාන්‍යයෙන් ජාතික වෙළඳාම පිළිබඳව හෝ වෙනත් සම්බන්ධව මේ ජාතික ආරක්ෂාව කියන දේ පිළිබඳ කතා කරන්නට යෙදීම ඉතාම සන්තෝෂයට කරුණක්. මොකද රටක ජාතික ආරක්ෂාව මත තමයි සමස්තයම ගොඩනැගිලා තියෙන්නේ. දැන් මේ අපි ගෙවිදි කුමාරතුංග මහත්මයා කිව්වා ඉඩමක අයිතිය සහ ඒ සම්බන්ධව බැඳිතු සේවාවන් කියලා. මේ තමයි ජාතික ආරක්ෂාව. රටකට මාතෘභූමිය තමයි ඉතාමත්ම වැදගත්ම දේ. ඒ මාතෘභූමියේ අයිතිය පවතින්නේ විශාල වශයෙන් ඒ ඉඩම් මතයි. ඒ නිසා ඒක වැදගත් කාරණයක්. ප්‍රථමයෙන්ම මම කියන්න කැමතියි. ඉතින්ම ඉතාම කෙටි කාලේ විශාල විෂයක් වුණත් කෙටි කාලයක් තමයි තියෙන්නේ. නමුත් ඒ කාලයට මම විෂයට අවතීර්ණ වෙන්නම්. ජාතික ආරක්ෂාව කියන දේ මම ඉස්සර ඉතාම කෙටියෙන් හඳුන්වා දෙන්නට උත්සාහ කරනවා. ඊට පස්සේ කොහොමද ජාතික ආරක්ෂාව සහ වෙළඳ ප්‍රතිපත්තීන් සැකසීමේදී හෝ වෙනත් ප්‍රතිපත්තියක් සැකසීමේදී ජාතික ආරක්ෂාව කොහොමද ඒකට බලපාන්නේ, බලපෑම ඇති වෙන්නේ කියලා මම කතා කරන්න කැමතියි. ඉතින් ජාතික ආරක්ෂාවක් කියලා කියන්නේ රටක වෙනුවෙන් රටක එල්ල වෙන අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් රටකට එල්ල වෙන ඕනෑම තර්ජනයක්, ඒක රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීම, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම, අභිමානීය කීර්තිය ගෞරවය ආරක්ෂා කර ගැනීම තමයි ජාතික ආරක්ෂාව වශයෙන් අපි සඳහන් කරන්නේ. ඒ වගේම ජාතික ආරක්ෂාව කියන ඒ වගේම අපේ රටකට ඉතාම වැදගත් දෙයක් තමයි මේ රටේ තියෙන සංස්කෘතිය, රටේ තියෙන සාරධර්ම, මෙන්න මේවා ආරක්ෂා කර ගැනීමත් රටක ජාතික ආරක්ෂාව කියන දේ කෙලින්ම ඉඳුරාම සම්බන්ධ වෙන දේවල්. ඉතින් ඒවා මේ අනිකුත් ප්‍රතිපත්තීන් වලටත් ඒ වගේම සාපේක්ෂයි කියලා මම කියන්නට කැමතියි. එතකොට ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන වැදගත්ම සාධක තමයි රටක ඒ රටගේ භූගෝලීය පිහිටීම, ඒ පිහිටලා තියෙන ස්ථානය, රටේ ප්‍රමාණය, රටේ ඉන්න ජනගහනය, රටේ තියෙන සම්පත්, මේ තියෙන දේවල් ඉතාම වැදගත් වෙනවා ජාතික ආරක්ෂාවට රටක. දේශපාලන ක්‍රමවේදය සහ දේශපාලන මතවාද සහ දේශපාලන ක්‍රමයේ පවත්වා ගැනීම කියන දේවල්, ඒ වගේම හමුදා ශක්තිය, විදේශ ප්‍රතිපත්තිය, ආර්ථික ක්‍රමවේද සහ ඒවා පවත්වගෙන ආකාරය, ආර්ථික ශක්තිය, ඒ වගේම පාරිසරික සාධක environmental factors සහ සමාජීය සංස්කෘතික සහ වෙනත් කියන අධ්‍යාපන කියන මේ සෑම විෂයක්ම රටක පවතිනා වූ සෑම විෂයක්ම ඉඳුරාම හෝ වක්‍රව රටේ ජාතික ආරක්ෂාවට බලපෑම් ඇති කරනවා. ඒ වගේම ඒක සාපේක්ෂයි. ඉතින් අපේ රටේ ජාතික ආරක්ෂාව හෝ ඕනෑම රටක ජාතික ආරක්ෂාව සඳහා ක්‍රම සම්පාදනය වෙද්දී, ප්‍රතිපත්තීන් සම්පාදනය වෙද්දී මේ සෑම දෙයකම සාපේක්ෂව තමයි, හැම දෙයකම රිෆ්ලෙක්ෂන් එකක් තමයි නැෂනල් සිකියුරිටි පොලිසි කියලා කියන්නේ, ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය කියලා කියන්නේ. රිෆ්ලෙක්ෂන් ඔෆ් අ නේෂන්ස් ස්ට්‍රෙන්ත්, ඕල් එලිමන්ට්ස් ඔෆ් නැෂනල් පවර් is being reflected in a national defense policy කියලා කියන කතාවක්. ඒ ආර්ථිකයට සහ අනිකුත් සෑම දෙයකටම සාපේක්ෂයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ වගේ ආරක්ෂක සැලැස්මක් හෝ වෙළඳ සැලැස්මක් සකස් කිරීමේදී කරන්න ඕන පළවෙනි කාරණයක් තමයි අපි මේ දේශීයත්වයට පමණක් කොටු වෙලා මේක කරන්න බෑ. ඒක අපි දේශීය වශයෙන්, කලාපීය වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් මේක සාපේක්ෂව අධ්‍යයනය කරන්න ඕනේ අපේ දේශීය සැලැස්මක් සකස් කරගැනීමේදී. ඒ කියන්නේ ඩොමෙස්ටික්, රීජනල් ඇන්ඩ් ඉන්ටර්නැෂනල් කම්පල්ෂන්ස්, ඒ කියන ෆැක්ටර්ස්, රියැලිටීස් අපි කන්සිඩර් කරලා ගන්නට ඕනේ අපේ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේදී, විශේෂයෙන්ම ආරක්ෂාව සම්බන්ධ. එතකොට අපි කෙටියෙන් ගත්තොත් එහෙම අපේ රටේ අවුරුදු 2500කට එහා ගිය ලිඛිත ඉතිහාසයක් තියෙන අපේ රටක්, අපේ රට. එතකොට මේ වකවානුව තුළ අපට අපේ රටට විශාල වශයෙන් තර්ජන ගර්ජන එල්ලලා තිබුණු වකවානුවන් තිබුණ ඕනතරම් දැන් තියෙනවා වගේම. ඒ වගේම රටේ අවුරුදු 2000ක පමණ කාල වකවානුව තුළ විශේෂයෙන් අපේ රට බාහිර බලපෑම් එල්ල වෙන්නේ දකුණු ඉන්දියානු ආක්‍රමණ හරහා. දකුණු ඉන්දියානු ආක්‍රමණ තමයි අපට ඇති වෙන්නේ. 1000 වතාවක් මේ රටේ දකුණු ඉන්දියානු ආක්‍රමණ ඇවිල්ලා තියෙනවා කියලා අපි ලිඛිත ඉතිහාසයේ දිහා බලනකොට අපට පැහැදිලිව පේනවා. ඒ වගේම අවුරුදු 310ක් තිස්සේ 1505 සිට පෘතුගීසීන්, ඉංග්‍රීසීන්, ලන්දේසීන් අපේ රට ආක්‍රමණය කරපු විදාචික විශාල බලවේග හැටියට ඒ කාලේ තිබුණු අපි සඳහන් කරලා තියෙනවා. මේ
ප්‍රධානම කරුණ තමයි අපි රටක් හැටියට ආඩම්බර යුතු කරුණක් තමයි අපේ මේ අවුරුදු 2500ක ඉතිහාසයේ දකුණු ඉන්දියානු ආක්‍රමණ අපට 17 වතාවක් ආවත් අවුරුදු 310ක් සිස්සේ පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසීන් විශාල පරිශ්‍රමයක් දැරුවත් අපේ රට යුදමය වශයෙන් පරාජය කරන්නට කිසිම අවස්ථාවක කිසිම ජගතිකට හැකියාවක් ඇති වෙලා නැහැ අපේ රට යුදමය වශයෙන් ජයග්‍රහණය කරලා අත්පත් කර ගැනීමට ඒ තමයි අපිට තියෙන අභිමානයට ලක් වෙන ප්‍රධානම කරුණක් හැටියට ගන්නට ඕන දෙයක්. ඒ වගේම අපි ඒ උතුරෙන් දකුණු ඉන්දියාවෙන් අපට එල්ල වෙන ප්‍රහාර තියෙනවා. ඊට පස්සේ යටත් විජිතවාදීන්ගෙන් එල්ල වෙන ප්‍රහාර තියෙනවා. මේ අවුරුදු 450කට ආසන්න කාලයක් අපේ බටහිර ජාතීන් අපි වැටත් කරගෙන සිටින කාලයේදී ඔවුන් මේ නිකම් සිටින්නේ විශේෂයෙන් අවුරුදු 150ක් පමණ කාලයක් බ්‍රිතාන්‍ය යටත් විජිතයන් වශයෙන් අපි සිටිනකොට අපිට සිදුවෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා අවුරුදු 310ක් තිස්සේ ප්‍රහාර එල්ල කරලා 1810දී විශාලම බ්‍රිතාන්‍ය එංගලන්ත හමුදාව අපේ කන්ද උඩරට ආක්‍රමණය කරනවා. ඒකට අපි හමුදා පැත්තෙන් කතා කරනකොට කියනවා අර හිට්ලර් දෙවෙනි ලෝක යුද්ධයේදී රුසියාවට සේනාංක ඇරලා අන්ත පරාජයක් ලක් වෙලා බොහොම සුළු පිරිසක් පමණක් ඉතුරු වෙලා ආවා වගේ 1810දී බ්‍රිතාන්‍යයේ ඇරපු විශාලම හමුදාව අන්ත පරාජයකට පත් කරලා ඒකේ පණිවිඩය කියන දෙතරක් කීප දෙනෙක් ආපහු එවන තත්වයකට අපේ එදා හිටපු ඒ සිංහල හමුදාව රටේ තිබුණු හමුදාවට හැකියාවක් ඇති වෙනවා. එහෙම තත්වයක් වෙන්නේ. එතකොට ඒ ගැට්ටේ තීරණ කරනවා මේ රට කිසිම දවසක අපිට යුදමය වශයෙන් පරාජය කරන්න බැහැයි කියලා එය තීරණයකට පත් වෙනවා. ඒවල ලිඛිත ඉතිහාසයේ බැලුවොත් එහෙම පැහැදිලිව පේන දේවල්. එතකොට තමයි මේ අය තීරණය කරන්නේ මේ රට ආක්‍රමණය කරන්නම් අල්ලගන්න නම් මේවුම කොටවලා අපි අල්ලගන්න ඕනේ කියන දේවල්. ඉතින් පස්සේ වුණ දේ පිළිබඳ අපිට බොහොම හොඳ දැනුමක්කමක් තියෙනවා. අදටත් මේකෙන් ගැලවෙන්න බැරි තත්වයක් තමයි අපිට ඇති වෙලා තියෙන්නේ. මෙන්න මෙතනින් පස්සේ තමයි මොවුන් ඇති කරන්නේ මේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියන දේ. මේක නිකන් කතාවට සමහරු මේක සමච්චලයට පක් කරන තත්වයකට පත් වෙලා තියෙනවා. ඩිවයිඩ් ඇන්ඩ් රූල් කිව්වම අද හිනා වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. නමුත් මේක පිළිබඳ මේ වගේ කොමිෂන් නෙමෙයි මේට වඩා ජාතික කොමිෂමක් පත් කරලා හොයන්න ඕනේ දේ. මොකද්ද මේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් පොලිසි එක? මොකද්ද මේ තුලින් මේ රටට සිදු කරන පරිහානිය? විශේෂයෙන් රටේ ජාතික අභිමානයට අපේ ගරුත්වයට අපේ ස්වෛරීත්වයට මේ තුලින් සිදු වෙලා තියෙන හානිය ඉතා විශාලයි. මේ කට්ටිය අවුරුදු 150ක් පමණ ඔවුන්ගේ ක්‍රමවේදයන් සකස් කිරීමේදී ඔවුන් දන්නව කවදා හරි ඔවුන්ට මේව අතහැරලා යන්න වෙනවා කියලා. ඒ අතහැරලා යන්න වෙනවා කියලා හිතලා මේ කට්ටියගේ පාලන පරිපාලන ක්‍රමවේදය ඔවුන්ගේ සංකල්පයක් බවට ඒක පත් කරගන්නවා. ඔවුන්ගේ අවශ්‍යතාවයක් හැටියට ඔවුන් පත් කරගෙන මේ කොන්සෙප්චුවලයිස් කරනවා. මේ කොන්සෙප්චුවලයිස් කරලා ඊට පස්සේ මේක ඒක ක්‍රියාත්මක කිරීම සඳහා ස්ට්‍රැටජයිස් කරනවා. මේ ක්‍රමානුකූල ක්‍රමයකට දානවා, සංකල්පගත කරනවා, ක්‍රමානුකූල ක්‍රමවේදයකට දානවා. ඊට පස්සේ අතාරින්නේ නැහැ, එදෙනින් පස්සේ ඒක කොන්ස්ටිටියුෂනලයිස් කරනවා. මේ විවස්ථාගත කරනවා. මේ විවස්ථාවල් තමත් අපි අතර මේවා අපේ කියලා කියවට මේවායින් තමයි අපේ තාමත් රැඳී තියෙන්නේ. ඒ නිසා තියෙනවා. ඊට පස්සේ එතනින් නවතින්නේ මේක ලීගල් සිස්ටම් එකට අරගෙන ලීගලයිස් කරනවා මේක රටේ. ඊට පස්සේ එතනින් නවතින්නේ මේක එඩ්යුකේෂන් එකට අරගෙන එඩ්යුකේෂනලයිස් වෙනවා අපේ රට තුළ. එතනින් නවතින්නේ මේක හමුදාව පැත්තට අරගෙන මිලිටරයිස් වෙනවා මේක මේ තත්ත්වේ. මේ වගේ එඩ්යුකේෂනලයිස් මිලිටරයිස් වෙලා අන්තිමට අවසානයේ කල්චරලයිස් වෙනවා මේක. මේක අපේ සංස්කෘතිය බවට පත් වෙන තත්වයට මේක ඒ කට්ටිය අපේ ලේ තුලට කිඳාපස් වෙනවා මේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් පොලිසි කියන දේ. මෙන්න මේවා පිළිබඳ අධ්‍යයනයක් අපි සිදු වෙලා තියෙන්න ඕනේ. ජාතික ආරක්ෂාව හෝ වෙනත් ඕනෑම ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී වැදගත් වෙන දේවල් තමයි මේක. ඒ නිසා අපි නැෂනල් සිකියුරිටි පොලිසියක් හදවට හැම වෙලාවෙම මේව පිළිබඳ පැහැදිලිව අර්ථකථනයක් අරගෙන තමයි අපි හුඟක් වෙලා උත්සාහ කරන්නේ නිර්මාණය කරන්න. මෙන්න මේ වගේ පළ විපාක වල හේතුවෙන් තමයි මේ රට අවුරුදු 70ක් පමණ කාලයක් අපි නිදහස අරගෙනත් අපි මේ තත්වයට අද එනකොටා ගන්නා තත්වයට ස්ථාවර තත්වයක් නැතර වොලටිලිටි කොම්ප්ලෙක්සිටි එහෙම නැත්නම් අන්සර්ටන්ටි ඇම්බිගුටි කියන මේ වගේ වටවෙලා මහා ව්‍යාකූල තත්වයක් රට අවුරුදු 70ක් ගිහිල්ලත් අපි කොහෙද ඉන්නේ මොන තත්වයේද කියලා හොයාගන්න බැරි තත්වයට අපි පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ ඒ කට්ටිය කරපු ක්‍රියාදාමයන් වල පළපියවක හැටියටයි. එතකොට ඒකේ පළ විපාකයක් හැටියට තමයි 1962 63 කාලවකවානුවේදී අපට මේ හමුදා කුමන්ත්‍රණයක් ඇති වෙන්නේ අපේ රට තුළ. එතකොට ඒ අපි පාලනය කරගන්නවා. ඊට පස්සේ 71 මහා විශාල කැරැල්ලක් ජනතා විමුක්ති පෙරමුණෙන්
ඉදිරිපත් කරන ආයිඩියොලොජිකල් ලිබේස් වෙච්ච කරල්ලක් හැටියට. ඒකදී අපට හානි. ඊට පස්සේ 88 89 දී නැවත වතාවක් මේක දෙවෙනි වතාවට සිදු වෙනවා. ඊට පස්සේ 70 අවසාන දශකයේ සිට 1900 2009 දක්වා කාලවකවානුවල අවුරුදු 30ක පමණ කාලයක් සිදු වෙන උතුරු නැගෙනහිර ඇතිවෙච්ච මහා ව්‍යසනය මේ හැම දෙයක්ම අපට බලන්න පුළුවන්. මේ අපේ දේවල් නෙමේ අපි සටන් කරන්නේ, මේ බාහිරවෙන් අපට දාපු දේවල් නිසා අපි යන කොටා ගැනීම තුල සිදු වෙනා වූ කරුණ හැටියටයි අපි සලකන්නට ඕනේ. මේවා හොඳට ඕනේ. මේ යුද්ධවලදී දහස් ගාණක් ලක්ෂ ගාණක් අපේ රටේ තරුණ තරුණියන් ජීවිත පරිත්‍යාග කරනවා. හමුදාව වේවා, අනිත් පැත්තේ වේවා, මේ හැම කෙනෙක්ම අපි ගත්තොත් එහෙම හරියට අධ්‍යයනය කරලා මේ රටට ආදරය කරන, ඉතාමත්ම රට කෙරෙහි අභිමානයක් ගෞරවයක් තිබුණු, රටට ආදරය කරන පේට්‍රියොටික් දරුවෝ තමයි මේ රටේ 71 මියන්නේත්, 88 89 මියන්නේත්, අවුරුදු 30ක උතුරු නැගෙනහිර යුද්ධය තුල මියන්නේත්. මෙන්න මේවා සිදුවීම තුල තමයි රටක් ඉදිරියට ගෙනියන්න මේ වගේ ප්‍රතිපත්ති හදාගෙන රටක් අභිමානවත් ලෙස ඉදිරියට ගෙනියන්නට මිනිස්සු නැත්තේ මෙන්න මේ හේතුන් නිසායි. ඉතින් ඉතුරු වෙන පණ්ඩරැල් වගේ කට්ටිය එකතු වෙලා ඔයේ මොකෙක් හරි කියන ප්‍රතිපත්තියකට මෙහෙලා පණ්ඩරැල් වගේ මඩේ හිටුව අපි ඉන්න වගේ එහෙට මෙහෙට වැනි වැනි ඒ වගේ කර කර කීයක් හරි සාක්කුවේ දාගෙන ඉන්න තත්වයකට අද රටපත් වෙලා තියෙන්නේ. මෙන්න මේ එදා පරන් සිදුවෙච්ච කරුණවල හේතු සාධක නිසයි කියලා අපිට කියන්නට පුළුවන්. එතකොට ජාතික ආරක්ෂාව හදනකොට දේශීය වශයෙන් තවත් ඇති වෙන කරුණු කීපයක් සඳහන් කරන්න ඕනේ. අපිට නැවත ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන්. නැවත වතාවක් LTT සංවිධානය ප්‍රතිසංවිධානය වල රට තුළට පැමිණීමට උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීම වලක්වා ගත යුතුයි. මේවා නැවත වතාවක් එළිවිසොත් ජාතික ආරක්ෂාවට විශාල බලපෑමක් තියෙනවා. ඒ වගේම රට තුළ ඇතිවෙනා වූ මේ වාර්ගික වශයෙන් තියෙන මේ ටෙන්ෂන් එක, නොසන්සුන්තාවය වෙන වෙන අනිත් සියලුම අයවුලුන් අතර අද විශාල ටෙන්ෂන් එකක් රටේ පවතිනවා. මේවත් අපි හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් ජාතික ආරක්ෂාවට විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නීතිය හා සාමය පිළිබඳ අස්ථාවරත්වයක් රට තුළ පැවතුනොත් එය එතනින් එහාට ගිහිල්ලා නීතිය සාමයෙන් ඔබ්බට ගිහිල්ලා ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇති වෙන්න පුළුවන් හැකියාවල් තියෙනවා. ඒ වගේම විවිධ කණ්ඩායම් අදටත් රට තුළ සහ රටින් පරිබාහිරව ඉඳගෙන අපේ රට අස්ථාවර කරන්නට කටයුතු කරනවා. මේවා දේශීය වශයෙන් බලපාන්නට පුළුවන් කරුණු ජාතික ආරක්ෂාවට. ඒ වගේම කලාපීය සාධක වශයෙන් ඉන්දු පාකිස්තාන් අර්බුදය අපේ රට බලපාන්න පුළුවන් කරුණක්. ඒ වගේම ඉන්දියන් සාගරයේ බලතුලනය ආරක්ෂා කර ගැනීමට ඇමරිකාව, චීනය, ජපානය, එමෙත ඉන්දියාව සහ අනිකුත් බලවත් රටවල් මේ කලාපයේ දරන පරිශ්‍රමයන් ඉඳුරාම අපේ ජාතික ආරක්ෂාවට බලපාන්න පුළුවන් කරුණු වෙනවා. ඒ වගේම ජාතික බලවතෙක් හැටියට ඉන්දියාව ඉස්මතු වෙලා පැමිණීම දැන් උදේ ඉඳලම කතා වෙන්නේ මේ කරුණ. මේ වගේ දේවල් විවිධ ආකාරයට පැමිණීම රටේ ජාතික ආරක්ෂාවට බලපාන්න පුළුවන් ප්‍රධාන කරුණු. අනිකුත් කරුණු හැටියට ත්‍රස්තවාදය, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය උදුර, මිනිස් ලෝකයේ මේ හියුමන් ස්මග්ලින් කියන දේවල් බලපාන්නත් පුළුවන් ජාතික ආරක්ෂාවට. ජාත්‍යන්තර වශයෙන් බලපාන සාධක හැටියට ගන්නට පුළුවන් ලෝක බලවතුන් ලෙස චීනයේ නැගී සිටීම, එය එක කරුණක්. බලශක්ති ප්‍රවාහණය සිදුවෙනවා, මේ වැඩි විස්තර ගන්නට අවශ්‍ය නැහැ. ලෝකයේ 70%ක් පමණ බලශක්ති ප්‍රවාහණය නැගෙනහිර සහ බටහිර අතරේ සිදුවෙන්නේ අපේ ලංකාව හරහා මේ ආසන්නයෙන්. මේවා අපේ ආරක්ෂාවට ආරක්ෂක පොලිසිස් නිර්මාණය කිරීමේදී වැදගත් වෙනවා. ඒ වගේම මැද පෙර දිග ඇතුළේ තියෙන ප්‍රශ්නය, ජාත්‍යන්තර ත්‍රස්තවාදය, ඒ වගේම බටහිර මානවකීම් හිමිකම් පිළිබඳව ඔවුන් දරන මතය කොහොමද අපට බලපාන්නේ. මෙන්න මේ වගේ කරුණුත් මේ රටේ ජාතික ආරක්ෂාවට, විශේෂයෙන් අපේ රටේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැටියට සඳහන් කරන්න පුළුවන්. මෙන්න මේ දේශීය, ඩොමෙස්ටික්, රීජනල්, ඉන්ටර්නැෂනල් මේ ෆැක්ටර්ස්, රියැලිටීස් අපි අධ්‍යයනය කරලා අරගෙන රටේ තියෙන සම්පත්, රටේ තියෙන ශක්තීන් සියල්ලක්ම එකතු කරගෙන තමයි ඕනෑම රටකට ගැලපෙන ප්‍රතිපත්තියක් නිර්මාණය වෙන්න ඕනෙන්නේ. ඒ ආර්ථික වේවා, සමාජීය වේවා, දේශපාලන වේවා, ආරක්ෂක වේවා, රටේ ඒ විදිහට තමයි මේ හැම ප්‍රතිපත්තියක්ම නිර්මාණය කිරීමේදී මේ කරුණු සාකච්ඡාවට ගන්නට ඕනේ. මේ කරුණු සාකච්ඡාවෙන් කොහොමද ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් අපි නිර්මාණය කරගැනීමේදී කෙසේද අපි පටන් ගන්නෙ? උඟක් අය අපි කියන රටක් හැටියට ගමන් කරනකොට අපි අර ආසියාවේ ආශ්චර්ය වෙන්න සමහරව යනවා, ඊට පස්සේ ධර්මිෂ්ඨ සමාජයක් වෙන්න සමහරව යනවා, අපි වවමු රට නගමු කියලා කට්ටියක් යනවා, ඊට පස්සේ යහපාලනය කියලා තව කට්ටියක් යනවා. මේ කොහෙ ගියත් මේවා එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නොවෙන්නේ ඇයි?
රටක. මේවා අපි කොච්චර ඉතාම හොඳ ප්‍රතිපත්ති වුණත් මේවා රටට ගැලපෙන ආකාරය රටේ රිෆ්ලෙක්ෂන් එකක් හැටි රටේ ප්‍රතිබිම්බයක් හැටි නිර්මාණය නොවීම තමයි මේවා කරන්නේ. ඒ වගේම මේවා ක්‍රියාත්මක කිරීමේදී හොඳ නායකත්වයක් තියෙන්න ඕනේ, හොඳ දර්ශනයක් තියෙන්න ඕනේ, ඒ ක්‍රියාත්මක කිරීම සඳහා හොඳ විනයගරුක පාලනයක් ඇති වෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් නැතිවීම තුල තමයි රටවල් මේවා අයාලේ යන්නේ එක එක අවස්ථාවට. මේවා සස්ටේන් වෙන්නේ නැත්තේ, පවතින්නේ නැත්තේ මෙන්න මේ හේතුන් නිසායි. ඒ නිසා තමයි මේ රටක ප්‍රධානම ආරක්ෂාව හෝ ඕනෑම දේක ප්‍රතිපත්තියේ මුදුමුල හැටියට ගන්නට වෙන්නේ රටක පවතින කන්ස්ටිටියුෂන් එක, රටේ පවතින මේ ව්‍යවස්ථාව. ඉතින් මේක තමයි ජාතික ආරක්ෂාවෙත් මුදුමුල හැටියට ගන්න ව්‍යවස්ථාව. ව්‍යවස්ථාවෙන් අපි එනවා ඊට පස්සේ ඒක පවතිනවා එක්සිකියුටිව්, ඊට පස්සේ ලෙජිස්ලේෂන් සහ ජුඩිෂියරි කියන තුනට බෙදිලා රටේ ඇති වෙනවා. අපේ යන්න ඕන ගමන කොතනද කියලා, අපේ ලංකාව යන්න ඕන ගමන කොහොක්වත් නෙමෙයි, අපි යන්න ඕනේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අපේ නම. අපි උත්සාහ කරන්න ඕනේ ඔතෙන්ද ගමන් කරන්නයි. හැම මොහොතේම අපි ඔතෙන්දයි ගමන් කරන්නේ. ඒ ගමනේ කෙලවරක් නැහැ. හැම වෙලාවෙම මේක ඒ தත්ත්වේ පවත්වාගෙන යෑම අපේ අවශ්‍යතාවයක්. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් වීම තමයි රටේ ඒකායන අරමුණ සිදු වෙන්න ඕනේ. ඒකට තමයි කන්ස්ටිටියුෂන් එකේ තියෙන්නේ. ඒකට තමයි අනිකුත් ආයතන තියෙන්නේ. මේ ගමන මේ අපි තේරුම් අරගෙන ඒකට තියෙන අභියෝග හොයලා බලලා ඒ අභියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති නිර්මාණය වෙලා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ස්ටිටියුෂන්ස් හැදෙනවා. එහෙම තමයි මේ රටක් දුවන ක්‍රමවේදය. මේක තුල තමයි ආරක්ෂාව. මේක අර ඉස්සෙල්ලා ගෙවිඳ කුමාරතුංග මහත්මයා කතා කරනටත් කිව්වා රටේ පැරණි කාලේ මේක පැවතිලා තිබුණේ අපේ රටේ ඕනෑම ප්‍රතිපත්තියක් සකස් වෙලා තියෙන ප්‍රධාන කරුණු තුනක් මත. ඒ කරුණු තුන තමයි අපේ රටේ තිබුණු රාජත්වය, කුෂි ආර්ථිකය සහ බෞද්ධ දර්ශනය කියන මේ තුල තමයි අපේ රටේ මේ සෑම ක්‍රියාදාමයක්ම ප්‍රතිපක්ෂයෙන් සකස් වෙලා ක්‍රියාත්මක නැවුණේ. ඒ නිසා තමයි අනුරාධපුර වගේ රාජධානි අවුරුදු 1500ක් කාලයක් තුළ එක දිගට ගෙනියන්න පුළුවන් වෙලා ඇදලා තියෙන්නේ. මේ ලෝකෙටම ආශ්චර්යයක් කරන්න පුළුවන් අපේ වාරිමාර්ග ක්‍රමවේද සකස් කරලා තියෙන්නේ. අපේ ජල මට්ටම ඉහළ තියාගන්න පොළවේ පවත්වාගෙන යෑමට මේ වගේ දේවල් එක දවසෙන් මාසෙන් දෙකෙන් මේ අවුරුදු පහෙන් පහට මාරුවේ චිරාජයල් වලින් කරපු දේවල් නෙමෙයි. ඒවා දීර්ඝ කාලීන සස්ටේනබල් පොලිසිස් හැටියට අරගෙන, ප්‍රතිපත්තීන් හැටියට අරගෙන ක්‍රියාත්මක කරපු දේවල්. මෙන්න මේ වගේ දේවල් තුල තමයි රටක ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ. රටක ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ රටේ සමාජීය ස්ථාවරභාවය ඇති වුණාම, ආර්ථික ස්ථාවරභාවය ඇති වුණාම, දේශපාලන ස්ථාවරභාවය ඇති වුණාම, සෝෂල් ස්ටැබිලිටි, ඉකොනොමික් ස්ටැබිලිටි, පොලිටිකල් ස්ටැබිලිටි කියන තුන achieve වුණාම තමයි සස්ටේනබල් පීස් කියන දේ ඇති වෙන්නේ. මෙන්න මේ තුල තමයි රටක ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ කියලා ඒ අංශයෙන් මට කියන්න පුළුවන්. එතකොට තව වැඩිදුර ගමන් කරන්න නැතුව වෙලාව ඉවර වෙන නිසා මම අවසාන වශයෙන් සඳහන් කරන්නම් මේ ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේදී කොහොමද ආරක්ෂාව ජාතික ආරක්ෂාව කියන්නේ. අර ඉස්සෙල්ලා මම කතා කරනකොට කිව්වා ඕනෑම ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේදී එය සාපේක්ෂව ජාතික ආරක්ෂාව පිළිබඳව ඒක ඉඳුරාම සම්බන්ධ වෙන්න ඕනේ ඕනෑම ප්‍රතිපත්තිය. එය ආර්ථික ප්‍රතිපත්තියටත් එසේමයි. ඉතින් ජාතික ආරක්ෂාව ප්‍රතිබිම්බයක් වෙන්නට ඕනේ. ඒ සාපේක්ෂව සිදුවෙන්න ඕනේ රටක සෑම ප්‍රතිපත්තියකම, ක්‍රීඩා වේවා, සමාජීය වේවා, ආර්ථික වේවා, තාක්ෂණ වේවා, මේ හැම අංශයකම ඒ ප්‍රතිපත්ති නිර්මාණය වෙනකොට එය ඒක ඉඳුරාම සම්බන්ධතාවයක්, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ජාතික ආරක්ෂාව සමග වෙලෙන්න ඕනේ. රටවල වල හැම එකම එහෙම තමයි. පොඩි රටක් වේවා, ඉන්දියාව, පාකිස්තානය, ඇමරිකාව, ඕනෑම රටක් ගත්තොත් ඒ කට්ටියගේ පාරවල් පද්ධතිය හැදිලා තියෙන්නේ, වාරිමාර්ග පද්ධතිය හැදිලා තියෙන්නේ, අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ, එහෙම නැත්නම් අනිකුත් ඕනෑම ප්‍රතිපත්තියක් රටේ හැදිලා තියෙන්නේ මේ ජාතික ආරක්ෂාව මත පදනම් වෙලා. අද ඉන්දියාව, පකිස්තානයේ පාරක් ගත්තොත්, ඇමරිකාවේ පාරක් ගත්තොත් ඕනෑම තැනක ඕනෑම වෙලාවක ප්ලේන් එකක් ලෑන්ඩ් කරන්න මෙයා කරන්න පුළුවන් විදිහට ඒ කට්ටිය හදලා තියෙනවා. ඒක දවස් දෙකක් ඇතුළත එයා ෆීල්ඩ් එකක් 100 ගණනක් ඇමරිකාවේ හදන්න පුළුවන්, පකිස්තානෙත් පුළුවන්, ඉන්දියාවෙත් පුළුවන්. මේ වගේ හැදලා තියෙන්නේ. මේවා පිළිබඳ අපි කිසිම අවබෝධයක්වත් නැතුව තමයි අපේ ප්‍රතිපත්ති නිර්මාණය වෙන අයිසොලේෂන් වල හැදුනහම රටේ ඒවා ඉතාමත්ම බලපාන. මේ හැම දෙයක්ම එකට ඉන්ටග්‍රේට් වෙලා සිදු වෙන්න ඕන කියන දෙයයි මගේ පොයින්ට් එක මෙතනදී. ඒ වගේම ගත්තොත් එහෙම ඕන අපි මේක කුඩා රටවල් වල බලන්න, අද සිංගප්පූරුව ගත්තොත්, ඊශ්‍රායලෙ ගත්තොත්, එහෙම නැත්නම් තායිවානේ කියන කුඩා රටවල් ගත්තත්, ඉන්දියාව මං ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකු රටවල් ගත්තත්, ඒ රටවල දියුණුවේ රහස මෙන්න මෙතන තමයි. ජාතික ආරක්ෂාව තමයි
everything revolves around national security, whether it is economic policy, whether it is education policy, cultural policy, or any policy, it revolves around national security කියන දේ මතයි රඳාපවතින්නේ. ඒ නිසායි ඒවා ජයග්‍රහණය කරලා තින්නේ. අපේ රටේ ඒවා නොවීම තුළ තමයි අපට අද මේ වගේ විශේෂණන් වලට පත් වෙන්න වෙලා තියෙන්නේ කියලා මට කියන්නට කැමතියි. අවසාන වශයෙන් අපේ ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේදී රටක තියෙන ප්‍රධාන මර්මස්ථාන වඩගත් strategically important places like Trincomalee Harbour, ලංකාව හම්බන්තොට හාබර්, කොලඹ හාබර්, එහෙම නැත්නම් අපේ තාක්ෂණ වෘත්තීන්, ඒ වගේම වෙළඳ වෘත්තීන්, අපට අපේ මේ මේ අධ්‍යාපනය, ඒ වගේම වෙනත් වෙන නිෂ්පාදන, විශේෂයෙන් ආහාර නිෂ්පාදනය වගේ දේවල් වෙන ඔය මොනර විවෘත ප්‍රතිපත්ති කතා කරත් ඒ රටවල් වෙන කාටවත් ඇඟිලි ගහන්න ඒවට දෙන්නේ නැහැ. මොන ඕපන් ඉකොනොමි තිබුණත් 100% ඉකොනොමි ඕපන් කරලා තියෙන රටවල් තියෙනවා. හැබැයි මේ වගේ දේවල් ආහාර නිෂ්පාදනය, එහෙම නැත්නම් තාක්ෂණය කියන දේවල්, රටේ ආර්ථිකය, සංස්කෘතිය, අධ්‍යාපනය, ඒ වගේ දේවල් වලට ඇඟිලි ගහන්න ඉඩ තියන්නේ නැහැ. පිටස්තර බලවේග වලට ඒ කට්ටියගේ දේශීයත්වය පිළිබිඹු කරන දේවල් වල තමයි. ඒ අය නැෂනල් පොලිසි එකක් ඇතුළත, නැෂනල් ෆ්‍රේම් වර්ක් එකක් ඇතුළත තීරණය කරනවා මොනවද පිටර දෙන්නේ, මොනවද නොදෙන්නේ කියන දේවල්, ඒවා සිදු කරන්නේ කොහොමද කියලා. ඒ වගේ ආයතනයක කිසිම තැනක රස්සාවකටවත් පිටස්තරයක් ගන්න නැති තත්ත්වයේ දේවල් ඒ කට්ටියගේ තියෙනවා. ඉතින් මෙන්න මේවා ඉතාමත් වැදගත්. අපට මේවා අපි මේ වගේ සංවාදයක්, මේ වගේ ඔබතුමාලා වගේ කණ්ඩායමක් පත් කරන්න තිබුණ 1948 පෙබරවාරි 5 වෙනිදා අපිට මේක පත් කරන්න තිබුණේ. මේ වගේ දෙයක් හදලා අපේ අවුරුදු 500ක් තිස්සේ අපේ රට විනාශයට ලක් කරන්නට, සංවිධානාත්මකව විනාශයට ලක් කරන්න හදපු දෙයින් ගොඩෙන්ඩ අපි කොහොමද මෙතනින් එහාට යන්නේ කියලා සිතනවා. මේ වගේ අවස්ථාවකට එමට 48 නොකරත් ඊට පස්සේ 56 තිබුණා, එහෙම නැත්නම් වෙනත් අවස්ථාවල තිබුණා, ඕනෑම අවස්ථාවක් තිබුණා. හොඳම අවස්ථාව තමයි මේ අපේ යුද්ධයේ 2009 2009 මේ 18 වෙනිදා අපි යුද්ධය අවසන්. එතනින් පස්සේ හරි මේ සංවාද ඇති වෙන්න තිබුණා. අපේ වෙලාවට, අපේ රටේ වාසනාවට හෝ අවාසනාවට එහෙම අවස්ථාවක් අපි සිදු වෙලා නැහැ මේ රටේ. ඒක නිසා තමයි අපි අද මේ මාතෘභූමිය අවුරුදු 70ක් නිදහස ලැබත් අද මේ වෙනකොට මේ තත්ත්වයට අපි ඉන්නේ කියලා අපි ජාතික ආරක්ෂාව පැත්තෙන් කතා කරන සොල්දාදුවෙක් හැටියට මම කතා කරන්නට කැමතියි. ඒ නිසා මේ ඉතා කුඩා ප්‍රයත්නයක් ඔබතුමාලා මේ දරන දේ ගැන අපි ඉතාම අභිමානෙන්, ගෞරවයෙන් කතා කරනවා. නැවත වතාවක් මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධ මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. සමස්ත සොල්දාදු සමූහය වෙනුවෙන් බොහොම ස්තුතියි සියලු දෙනාට.